අන්ජුව ෂේක් රෂීඩ් ගැන අහලා තිනවද? ෂේක් රෂීඩ්. ෂේක් රෂීඩ් නෑ. නෑ. නෑ නේ පුදුමයි අහලා තිබ්බොත් එමේ කැවිල්ල. ඇයි? ඈ? මං හිතුවා පවුලවත් ඥාතියෙක් කියයි කියලා ෂේක් රෂීඩ් කියනවා. නෑ නෑ එහෙම නමක් තියෙනවා මට රෂීඩ් ඛාන් කියලා නෑ දෑකමක් තියෙනවා ඉන්දියාවේ ඉන්නාලුවේ. ඈ. එහෙමයක් තියෙනවද? ඔව්. ආ. හරි හරි කමක් නෑ මවා කියන්න. කවුද පවුල ඉන්දියා පැත්තේ ගිහිල්ලා ආවේ? හරි හරි ඕකේ. මම මේ කියන්න ගත්තේ ෂේක් රෂීඩ් කියන. ෂේක් රෂීඩ් කියලා කියන්නේ අංජුව. හරි. ඔයා අහලා තියෙනවද? UAE කියලා රටක් තියෙනවා. UAE. ඔව්. United Arab Emirates. අපිට එහෙම කොම ටිකක් දුරයි වගේනේ. අපි නිකන් මෙහෙම කිව්වොත් තමයි ඔළුවට එන්නේ. ඩුබායි කිව්වහම තමයි මතක් වෙන්නේ. හරිද? ඩුබායි කිව්වට ඇත්තම ගත්තොත් එහෙම මේ ඒකේ අගනගරය ඇවිල්ලා අබුඩාබි. ඔව්. UAE වල United Arab Emirates. මේකේ අගනගරය තමයි අබුඩාබි. නමුත් අපි බොහෝ දෙනෙක් ලෝකේ පුරා දන්නේ ඩුබායි කිව්වහම. මේ ෂේක් රෂීඩ් කියන එකනම මට මතක් වුණේ මේ ඩුබායි හදපු මිනිස්සයා. ඕකේ. ඩුබායි කියන්නේ තනිකර කාන්තාරයක්. ඔව්. ඒක දන්නවනේ ඔබ. එතකොට මේ ෂේක් රෂීඩ් කියන්නේ එයාගේ ඇත්ත නම ෂේක් මොහමඩ් බින් රෂීඩ් අල් මක්තම්. හා හා. අය ගැම්බන් හා හා ගන්න අහගෙන ඉන්නේ. හරි. හා හා. ෂේක් රෂීඩ් අල් මක්තම්. ඔකෝ. ෂේක් මොහමඩ් බින් රෂීඩ් අල් මක්තම්. හා. ෂේක් කියලා ඉතින් අපි දන්නේ මිල්ක් ෂේක් තමයි අය. එයා ෂේක් කියලා දන්නේ මිල්ක් ෂේක් විතරමයිද? ඉතින් ෂේක් රෂීඩ් කියලා තමයි මෙයා ලෝකේ පුරා ප්‍රසිද්ධ වෙන්නේ. හහ්. ඩුබායි කියන මේ රට නිර්මාණය කරපු මිනිස්සයා. එකපාරක් අංජුව මාධ්‍ය වේදිකාවක් අහනවා මෙයාගෙන් රට හදන්න පටන් ගත්තට පස්සේ. ඔබතුමා මොකද්ද මේ කරන්න යන්නේ? මේ කාන්තාරයකට මොකද ඔබතුමාට වෙලා තියෙන්නේ? පැත්ත මාරුලාද නැගිට්ටේ? මේ වගේ ලොකුට ඕන්නෙන් අහන්න යන්නේ නැහැ. ඇහුවා නම් කනවා. තාම කනවා නේද? තාම කනවා එහෙනම්. කාන්තාරේ ඔබාගෙන ගහනවා එහෙනම්. නෑ නමුත් අහනවා. මේ ඇත්තටම ඔබතුමා මොකද්ද මේ කරන්න යන්නේ? එයා කියනවා මට ඕනේ අංක එක වෙන්න. මට ඕනේ මගේ මිනිසුන් අංක එක කරන්න. එයා එහෙම කියනවා හරිද? අංජු ඔයා දන්නවද මේ ඩුබායි කියන්නේ 1960 ගත්තාම තනි ක්‍රම කාන්තාරයක්. හරිද? හැබැයි අද 2023 වෙද්දී ලෝකේ තියෙන වැඩබිම ඩුබායි කියලා තමයි කතා කරන්නේ. ඒකත් සුරපුරයක් කියලා කියන්නේ නේ. සුරපුරයක් කියලා ලෝකේ තියෙන වැඩබිම කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ හැම වෙලාවෙම මොකක් හරි කන්ස්ට්‍රක්ෂන් එකක් මොකක් හරි වැඩක් යනවා. මොනවා හරි දෙයක් කරනවා. මොනවා හරි එකක් හදනවා. ඒව ඇවිල්ලා සෙල්ලම් බඩු නෙමෙයි. ආ ඒව ඇවිල්ලා ලෝකේ මුළු ලෝකෙම කතා බහට ලක් කරන බිල්ඩින්ග්ස්. හරි හැමෝම හොයන කතා කරන ඒවා. අන්න ඒක තමයි විශේෂත්වය හරිද? එයා ඇවිල්ලා 60 පටන් ගන්නනේ. ඩුබයි හදන්න. අපි ඉතින් 2500ක් තියාගෙන ඉන්නවනේ තාම ඉතින් ඉතිහාසය තියාගෙන 2500ක් කියලා. හැබැයි ඒ කාලේ මොනවා හරි හදලා තිබ්බා. හ්ම්. හැ අපි මේ ගෙවුණු කාලේ ගත්තාම අපි මොනවද කරලා තියෙන්නේ? එහෙම ගත්තොත් නේ. තියෙනවා ඉතින් පොඩි පොඩි දේවල් ටිකක්. දැන් අනිත් එක අපි හිතන් ඉන්නවා ඩුබයි නැගිට තෙල් වලින් දැන් කවුරු හරි කියන්න පුළුවන් නෑ ඩුබයි. තෙල් සල්ලි. තෙල් සල්ලි උන්ට තෙල් ආකර උන්ට. තෙල් ආකර දෙනවා උන්ට තෙල් සල්ලි තියෙනවා අපිට මොනවද තියෙන්නේ කියලා. ආ. ඩුබයි නැගිටින් තෙල් සල්ලි වලින් නෙමෙයි. හරිද? ඩුබයි නැගිටින්නේ අමුතු ප්ලෑන් එකක් ඒගොල්ලන්ගේ තියෙනවා. අපිට එහෙම නම් ගත්තාම මේ තෙල් සල්ලි වලට වැඩි වටින දේවල් අපේ රටේ තියෙන සම්පත් ගත්තාම මොනවද නැත්තේ මේකේ? මැනික්ද? ආ තේද පොල්ද රබර්ද? හිතුවොත් මොකක්ද අර කියන්නේ මොන නිකන් ඉවත දමන දඬුව වුවද දලුලායලි පැලවේ. වාරයා වා 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 දෙනවා සපෝට් එක ඉතල ඉතල වාරයා. නෙමෙයි පාට්නර්යි. සලන්ත. සලන්ත thank you. ඉතින් අපිට එහෙම තියෙන්නේ. හැබැයි ඔයා දන්නවද එයාලගේ GDP එක කියලා කියන්නේ දළ දේශීය නිෂ්පාදිතය. හා. එයාලගේ GDP එකට බලපාන්නේ තෙල් ආදායමෙන් 5% විතරයි. ඕ මයි. අපි හිතන්නේ 100% ඩුබයි වලින් තෙල් වලින් තමයි ඩුබයි දුවන්නේ. ඒගොල්ලන්ගේ දළ දේශීය නිෂ්පාදිතයට 5% බලපාන්නේ. හැබැයි ලෝකේ මහා පරිමාණෙන් ගනුදෙනු සිද්ධ වෙන වෙළඳ නගරය තමයි ඩුබයි කියලා කියන්නේ. ගනුදෙනු කියන්නේ මොනවද දන්නේ? අපිට නම් ඕවා කරන්න ඕනේ. ඔය කිව්වේ ඉතින් ඔය කිව්වේ මොකක් හරි පොසිටිව් පැත්තක් ගැන කියනකොට ඒකෙදි ගෑනුනේ නෙගටිව් පැත්තක් හොයාගන්න තමයි දඟලන්නේ. ඉතින් මේ දැන් මට මේ ඩුබයි මතක් වුණේ කාන්තාරයක් නේ. කොහොමද මේ කාන්තාරයක් මෙච්චර සශ්‍රීක කරවන්නේ? හා අද වෙනකොට ලෝකේ තියෙන ලොකුම හොඳම ලස්සනම මල් වත්තක් තියෙනවා ඩුබයි වල හදලා. ගාඩන් එක මිරකල් ගාඩන් එක. මිරකල් ගාඩන් එක. අද වෙනකොට ඩුබයි ගිහිල්ලා බලන්න ඔයා මේ කාන්තාරේ මැද්දේ උනත් ලස්සන පැල හිටවල ගාන්ට බබල ඒගොල්ලෝ පුතුමාකාර ප්ලෑන් එකකට නගර ප්ලෑන් හදලා තියෙනවා. ඒගොල්ලෝ කරන්නේ කඳු හදලා වැසි වස්සනවා. ආ රියලි. අපි කඳු තියාගෙන වැස්සේරකම් බලන ඉන්න උඩ බලාගෙන. අඩුපාඩු මේකයි මෙතන වෙන්නේ. ඒගොල්ල කාන්තාරනේ දිනුණු කලේ. ආ ඉතින් අපි ඉස්සෙල්ලා කැලෑ ටික කපලා කාන්තාර හදනවා.
ඊට පස්සේ තමයි අපේ ප්ලෑන් එක එන්නේ අපි කාන්තාර දිනු කරලා අපිට අන්තිම කන්දක් නැග ගන්නවත් බෑ ගත්තා